ඔගොල්ලෝ ද එකතුලා තියෙන අපේ C++ programming series එකේ හතරවෙනි පාර්ට් එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ arithmetic operators ගැන. arithmetic operators කියන්නේ ඔගොල්ලෝ දන්න දේවල් තමයි අපි ඔගොල්ලෝ හැමෝම දන්නා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, අන්න ඒ වගේ වරහන් ඒ වගේ සුළු කිරීම ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අද ඔගොල්ලෝ දන්න සාමාන්‍ය දේවල් වලට අමතර එකක් ඔගොල්ලොන්ට කියලා දෙනවා reminder කියලා. ඊට අමතරව අපි බලනවා කොහොමද මේක ඒ පිළිවෙල අනුක්‍රමණය කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ ඒක අපි ලොකු ගාණක් කම්පියුටරයකට දුන්නාම ඒක ප්‍රොසෙස් කරන පිළිවෙලක් තියෙනවා. ආන්න ඒ පිළිවෙලයි ඒ ටික තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි, අපි යමු අපේ වීඩියෝ එකට. ඉස්සරවම මම මෙතන අපේ පුරුදු විදිහටම ඉන්ක්ලූඩ් එක IO stream මේ ටික ඔක්කොම අරන් තියෙනවා අපේ int main function එක. මම මේ function එක ඇතුළේ දැන් අපේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්නවා. ඉස්සරවම මම ගන්නා වේරියබල් එක ඩික්ලෙයාර් කරලා මම සරල එකතු කිරීමක් කරන්න. අපි ගමු 8 plus 8 කියලා. ඊට පස්සේ cout එකක් මම ගන්නවා. ඉන්සර්ෂන් ඔපරේටර් එක දැම්මා. නම් කියලා මම ගන්නවා. මෙතන ආන්සර් එක අපේ කීය දෙන්නේ කියලා බලන්න. අපි බලමු ආන්සර් කීය දෙන්නේ 16 කියලා අපිට ආන්සර් එක එන්න ඕනි. බලමු 16 කියලා එනවද කියලා අපේ ආන්සර් එක. ඔව් 16 කියලා මෙතනදී ඇවිල්ලා තියෙනවා. හරි, දැන් මම වෙන ගණක් ගන්නම්. මම ගන්නම් 27 බෙදීම 5 කියලා එකක් ගන්න. මෙතනදී මම බෙදීමක් පාවිච්චි කරලා තියෙනවා. හරි, ඕවල්ලොන්ට පේනවා මෙතනදී ආන්සර් එක ඇවිල්ලා තියෙන්නේ 5යි කියලා. මේක වෙන්න හේතුව මෙතනදී 27ක් 5ෙන් බෙදුවාම ආන්සර් එක 5යිනේ. 5යි ඉතුරු 2යි. ඒ කියන්නේ දශම සංඛ්‍යාවර ඉන්න වෙන්නේ. මෙතනදී අපි මේක බෙදලා ගත්තාම අපිට එන ආන්සර් එක 5යි ඉතුරු 2යි. ඒතර මෙතනදී අපිට ඩිස්ප්ලේ කරලා තියෙන්නේ බෙදපුවාම වෙන ආන්සර් එක විතරයි. රිමයින්ඩර් කියන්නේ ඉතුරු සංඛ්‍යාව. අන්න ඒක තමයි අපි කතා කරන්න යන්නේ මෙතනදී. රිමයින්ඩර් කියන්නේ ඉතුරු සංඛ්‍යාව. අපි බලමු දැන් මෙතනදී ආන්සර් එක අපිට 5යි කියලා ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද අපි ඉතුරු සංඛ්‍යාව ගන්න කියලා. අපි ඉතුරු සංඛ්‍යාව ගන්නෙ අපි ඒකට පාවිච්චි කරන ඔපරේටර් එක තමයි percentage mark එක. මේ අපේ අපේ දැන් රිමයින්ඩර් ඔපරේටර් එකේ දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේ percentage mark එක තමයි අපි පාවිච්චි කරන්නේ රිමයින්ඩර්ස් ගන්න බලන්න. කියන්නේ ඉතුරු ගන්න බලන්න. අපි දැන් රන් කරලා බලමු අපේ ආන්සර් එක කීයක් එනවද කියලා. හරි, ඕවල්ලොන්ට පේනවා ආන්සර් එක 2යි කියලා එනවා. මේක ඔවල්ලෝ නෝට් එකක් කොලයක් මක් කරලා ළඟ තියනවා මතක තියාගන්න. මේක ලියා ගන්න රිමයින්ඩර්ස් වල පාවිච්චි කරන්නේ මෙන්න මේ percentage mark එක. ඒක තමයි අලුත් දේ ඔයගොල්ලොන්ට කියන්න තියෙන. හරි, දැන් අපි බලමු කොහොමද මෙතන C++ program එකදී අපි ලොකු ගාණක් දුන්නාම කොහොමද සුළු වෙන පිළිවෙල කියලා. මම ඉස්සරව මේකට සරල පොඩි ගාණක් ගන්නම්. මම ගන්නවා 5 plus 7 multiply 2 කියලා. හරි, මෙතනදී අපිට ක්‍රම දෙකක සුළු කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ අපිට හරි ක්‍රමයක් තියෙනවා. ඒ වුණාට මෙතන සුළු කරන්න පුළුවන් එක්කෝ 5යි 7යි එකතු කරලා ඊට පස්සේ ඒක දෙකෙන් ගුණ කරන්න පුළුවන්. නැත්නම් 5යි 7යි ගුණ කරලා මේ දෙක ගුණ කරන්න පුළුවන්. අපි මේ විදිහට එකතු කරොත් එහෙම අපිට ආන්සර් එක එන්නේ 5යි 7යි 12යි 12 + 2 24යි. 24යි කියලානේ. ඊළඟට අනිත් විදිහට ගත්තොත් එහෙම අපිට ආන්සර් එක එන්නේ 7 + 2 14යි 14යි 5යි 19යි. අපි බලමු ආන්සර් එක මොකක්ද අපේ එන්නේ කියලා රන් කරලාම. හරි, ඕගොල්ලෝ බලන ආන්සර් එක 19 කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක දෙලා තියෙන්නේ ඉස්සරම 7 දෙකෙන් ගුණ වෙලා ඊට පස්සේ 5ක් එකතු වෙලා තියෙනවා. අන්න ඕකට තමයි පිළිවෙල කියන්නේ. දැන් මෙතනදී එක්තරා පිළිවෙලකට තමයි C++ එකේ දැන් අපි ප්‍රෝග්‍රෑම් එකට දුන්නව ගානක් ඒක එකතු වෙන්නේ ඒ පිළිවෙලට. එතකොට දැන් අපි දුන්නොත් එහෙම මෙතනදී මයිනස් කියලා දීලා දැන් අපිට ආන්සර් එක මෙතනින් ආවනේ 19ක්. අපි දෙමු තව එකක් 6 divided by 2. හරි, මම මෙතන 6 දෙකෙන් බෙදුවා. දැන් අපිට ආන්සර් එක එන්න ඕනේ මෙතන 4 + 2 14යි. හරි, අපි රන් කරලම් බලමු. හරි, 16 කියලා ආන්සර් එක ඇවිල්ලා තියෙනවා. එතනදී වෙලා තියෙන ඉස්සරවම මෙතන 4 + 2 ඉස්සරවම ගුණ වෙලා ඊට පස්සේ මේ 6 බෙදීම 2 වෙලා තියෙනවා. ඒතකොට 6 බෙදීම 2 3යි. මෙතන 4 + 2 14යි. මෙතන 3ක් තියෙනවා. මෙතන 14යි. 14යි 5යි 19යි. 19ෙන් 3ක් අඩු වුණාම 16. අන්න එම තමයි අපේ ආන්සර් එක කියලා තියෙන්නේ. එතකොට මෙතනදී අපේ සුළු වෙන පිළිවෙල තමයි වමේ ඉඳලා දකුණට ඉස්සරෝම ගුණ කිරීම බෙදීම වෙලා තියෙනවා. වමේ ඉඳලා දකුණට පිළිවෙලට. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ එකතු කිරීම වෙලා තියෙනවා වමේ ඉඳලා දකුණට පිළිවෙලට. ඒ කියන්නේ දැන් අපේ පිළිවෙල තමයි ඉස්සරෝම වරහන් සුළු වෙනවා. ඊට පස්සේ ගුණ කිරීම බෙදීම
ඒක වමේ ඉඳලා දකුණට තියෙන පිළිවෙලට. ඊට පස්සේ එකතු කිරීම, අඩු කිරීම. අන්න ඔය පිළිවෙලට ඊට පස්සේ sorry මට තවයක් මිස් වුණා. මෙතනදී රිමයින්ඩර්ස් ගානත් මෙන්න මෙතනම වැටෙනවා. මේකටම වැටෙනවා. මෙන්න මේ වගේ පිළිවෙලට තමයි සුළු වෙන්නේ. මම ටේබල් එකක් ඕගොල්ලන්ට අන්තිමේට දැන් මම මෙතන වීඩියෝ එකක් දාන්න. මෙන්න මේ පිළිවෙලට තමයි අපේ දැන් මෙතනදී අපි හදපු ගාන හැදිලා තින්නේ. මම ටේබල් එකක් දාන්න. හරි. මෙතෙන් ටේබල් එක මෙන්න මේ පිළිවෙලට තමයි C++ වලදී අපේ සුළු කිරීම වෙන්නේ. මෙතන ඔයගොල්ලෝ පේනවා වරහන් වල left right කියලා දිනවා. ඒ කියන්නේ ඉස්සරම සංගල වරහන් ඊට පස්සේ සාමාන්‍ය වරහන් ඊට පස්සේ කොටු වරහන්. අන්න ඒ පිළිවෙලට වමේ ඉඳලා දකුණට ඒ තියෙන පිළිවෙලට සුළු වීගෙන යනවා. ඊට පස්සේ අපේ මෙතන තියෙනවා ඉන්ක්‍රිමන්ට් එකයි ඩික්‍රිමන්ට් එකයි මම ඒ ටික පස්සේ වීඩියෝ එක කරන්නම්. මෙතන එකතු කිරීම අඩු කිරීම නෙමෙයි තියෙන්නේ. ඉන්ක්‍රිමන්ට් එකයි ඩික්‍රිමන්ට් එකයි ඔයක වෙනම කතාවක් තියෙනවා පොඩි. ඊට පස්සේ මෙතනදී ඔයගොල්ලෝ පේනවා ගුණ කිරීම බෙදීම ඊළඟට අපේ රිමයින්ඩ් එක ඊට පස්සේ ප්ලස් එක මයිනස් එක අන්න ඒ විදිහට මේ පිළිවෙලට මෙතන මේ තියෙන්නේ n එක මේ තියෙන්නේ o එක අන්න ඒ විදිහට ගොඩක් දේවල් ටිකක් තියෙනවා අපි ඊට පස්සේ කතා කරමු. ඔයගොල්ලෝ මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න නැත්නම් ලියා ගන්න ඕක හරි නෝට් එකක්. හරි අද අපි කතා කරන්න ගියේ මේක ගැන. මම හිතනවා ඔයගොල්ලොන්ට කියපු දේ තේරෙන්නද කියලා. අරිත්මැටික් ඔපරේටර්ස් කියන්නේ මොකද්ද, ඒකේ මොකද්ද වෙන්නේ, අන්න ඒ දේ ගැන. මොකද මේක බේසික් අපිට ඕන වෙනවා ඊළඟට තව වීඩියෝස් කරගෙන අපි ඉස්සරහට යද්දී අපි ප්‍රෝග්‍රෑම් එක ලියද්දී අපිට ගොඩක් ඕන වෙන ටිකක් තමයි මේ ඔපරේටර්ස් කියන්නේ. හරි එහෙනම් අපි නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු. ලයික් එකක් දාලා ෂෙයාර් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. හරි එහෙනම් good luck.